नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 श्रद्धावंत वासनावंत पिंगवत्नी इतामत गौरवयिन हेम दिनाम मे सवस काले सूदानं वेन्नी बुदुरजानन वहन्से वदाल धर्मेन बिंदक श्रवणे करन्न සාමාන්‍යයෙන් මේ ලෝකයේ ඉපදිච්ච මිනිස්සයෝ ජීවත් වෙනකොට වචනයක් පාවිච්චි කරනවා ඒ තමයි දැක්ම කියලා නේද ඒක අපි පාවිච්චි කරනවා පාලියෙන් දිට්ඨිය කියලා සාමාන්‍යයෙන් හොඳ දැක්මක් ඇතිව ජීවත් වෙන්න මිනිස්සු කැමතිද නැද්ද ඒ දැක්ම කියලා කියන්නේ ඇස් දෙකෙන් පේන දේට විතරක් නෙමෙයිනේ ඇස් දෙකෙන් පේන දැක්ම ඉක්මවලා ගිය නුවණක් ඇති මිනිස්සු හැටියට ලෝකය දිහා බලන්න හැමදෙනාම කැමති. ඒකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට සම්මා දිට්ඨිය වගේම විරුද්ධ පැත්ත මොකද්ද? මිත්‍යා දෘෂ්ටියනේ. සම්මා දිට්ඨිය කියන වචනේ සරල අදහස නිවැරදි දැක්ම නිවැරදි දැක්ම කිව්වට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ගොඩාක් ගැඹුරු කාරණාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකය දෙස බලන විදිහ ආකාර දෙකකින් පැහැදිලි කළා සම්මා දිට්ඨියේ කොටස් දෙකක් ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇත්තටම මේ දැක්ම කියන්නේ අවබෝධයට සාමාන්‍යයෙන් අපි දැක්ම කියලා කියනවා ඒ ළමයට හොඳ දැක්මක් තියෙනවා ඒ ආයතනයට හොඳ දැක්මක් තියෙනවා කියලා පාවිච්චි කරනවා නේද එතකොට මේ අපි ගෙවාගෙන ආපු දීර්ඝ සසරේ ආයිපදීපදී යන එක තීරණය කරන්නේ අපි එක්ක මේකෙන් මිදෙනවද කියලා තීරුම් කරගන්නේ එක්ක අපි මෙතනින් පහළට වැටෙනවද ඉහළට යනවද කියලා තීරුම් කරගන්න අපිට උපකාර වෙන්නේ ඒක තීරණය කරන ප්‍රධාන සාධකයේ තමයි මේ සම්මා දිට්ඨිය. එතකොට ඒක බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින් තේරුම් ගත්තොත් එයා නිවැරදිව ලෝකයේ දිහා බැලුවා වෙනවා. තමන්ගේ ජීවිතය අවබෝධ කරගත්ත වෙනවා. ඒ සම්මා දිට්ඨිය ආකාර දෙක තමයි ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපි මේ ජීවත් වෙනකොට එදිනෙදා අපිට තියෙන ඕන සාමාන්‍ය දැක්මක්. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨියට ඇතුළත් වෙන කරුණු වලින් කිහිපයක් තමයි පින්පව් පිළිගන්නවා. දැන් අපිට තියෙනවද ඒක නැද්ද? අපි පින්පව් පිළිගන්නවා. හොඳ දෙයක් කළොත් හොඳ විපාක, නරක දෙයක් කළොත් නරක විපාක. ඒක මොන ආගමේ වුණත් එයා මේ රටේ ඉපදුනත් වෙන රටක ඉපදුනත් උඩරට පහතරට ભેදයක් නැතුව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව මේකේ හැම දිනාටම පොදු දෙයක් නෙමෙයිද හොඳක් කළොත් හොඳ ලැබෙනවා නරකක් කළොත් නරක ලැබෙනවා ස්වභාව ධර්මේ පවා තියෙනවනේ කොහොම බැටයක් පැලකලොත් තිත්තේව තමයි ලැබෙන්නේ මිදියටයක් පැලකලොත් පැණිරස දේවල් තමයි ලැබෙන්නේ හේතුව ඒකට ඒක සාමාන්‍ය ධර්මතාවයක් හොඳ කළොත් හොඳ ලැබෙනවා නරක කළොත් නරක ලැබෙනවා
ඒක ලෞකික සම්මාදිට්ඨියට අදාළ කාරණයක්. අපිට ඒක තියෙනවද නැද්ද? ඒක තියෙනවා. ඊළඟට අපිට ලෞකික සම්මාදිට්ඨියේදී මෙලව පරලව පිළිගන්න එක. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා මැරිලා ගියාට පස්සේ මොනවත් නැහැ කියලා හිතන අය. නමුත් මේ ලෝකේ නුවණැති මිනිස්සු හැමදාම හිතනවා මරණින් මත්තේ අපිට යමක් යන්න තැනක් තියෙනවා. ඒ නිසා මේ ජීවත් වෙන පරිසරය ඒකට බලපානවා. බැරි වෙලා හරි හිතුවොත් මේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි මරණින් මත්තේ මොනවත් නැහැ කියලා. අපිට මේ ලෝකේ ගොඩාක් අධාර්මික වෙන්නේ නැද්ද? ඕන දෙයක් කරලා ජීවත් වෙන. එතකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය අඩුවක් නිසා නෙමෙයිද එහෙනම් අද අධර්මයේ ටිකක් බලවත් වෙලා තියෙන්නේ? ඒ නිසා. ඊළඟට කව කරුණක් විශේෂ දෙයක් අපි අද දේශනා කරන අපි ඉගෙන ගන්න දහම් කරුණු වලට අවශ්‍ය නිසා මම මේ මූලික පැහැදිලි කිරීම කළේ. ඒ තමයි ඕපපාතික සත්‍යයන් විශ්වාස කිරීම. ඕපපාතික සත්‍යෝ කියන්නේ අපි උපදින ආකාර හතරක් තියෙනවනේ. මේ ලෝක සත්‍ය උපදින ආකාර කීයක් තියෙනවද? හතරක්. එකක් තමයි මව් කුසකින් උපදිනවා. ඒකට මොකද්ද කියන්නේ? ඔව්. ඒකට කියනවා ජලාභුජ. ඊළඟට බිත්තරයකින් උපදින සත්තු ඉන්නවනේ. ඒකට කියනවා අණ්ඩජ. ඊළඟට තෙත් පරිසරවල උපදින පණු, ඒ පුංචි පුංචි සත්තු ඉන්නව නේද? ඊට පස්සේ එක එක જાති විශාල සත්තු පවා ඉන්නවා තෙත් පරිසරවල හටගන්න යලගේ ජීවේ. ඒකට කියනවා සංසේදජ කියලා. අනිත් එක තමයි ඕපපාතික. ඒ කියන්නේ අර කරුණු තුනෙන් බැහැරව මව් කුසකෙනුත් නෙමෙයි, බිත්තරයකුනුත් නෙමෙයි, තෙත් පරිසරයකුත් නෙමෙයි. නමුත් කර්මානුරූපව පහළ වෙනවා. ඒ කොටසට අයිති වෙන්නේ කවුද? විශේෂයෙන් අයිති වෙනවා නිරය, තිරිසං ලෝකේ සමහර කොටස්, ප්‍රේත ලෝකේ අයිති වෙනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ අයිති වෙනවා. සමහරු ওই ටික පිළිගන්නේ නැහැ. නේද? දැන් අපිට අහන්න ලැබෙන දේවල් ලක්කනේ ওই පිළිගැනීම ගොඩක් කාලවලට තීරණය වෙන්නේ නේ. එතකොට අපිට මේක පිළිගන්නේ නැද්ද තියනවද කියලා තේරුම් ගන්න අපි සරණ ගිහිල්ලා ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් අපිව බොරුවක් කියලා රැවට්ටුවේ නැහැ. ඒ අපිට උන්වහන්සේගේ අවබෝධය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේගේ ජීවිතේ වැරදිච්ච තැනක් නැහැ. පරිපූර්ණ ජීවිතයක්. උන්වහන්සේට ඥානයක් තිබ්බා ලෝකවිදු. සීල ලෝකයන් අවබෝධ කරගෙන උන්වහන්සේ තමයි මේ සත්‍යයා ගත කරන ජීවිතය අනුව එයා ඕපපාතික නිරසතෙක් වෙන්නත් පුළුවනි, ඕපපාතිකව ප්‍රේත ලෝකෙට යන්නත් පුළුවනි, ඕපපාතිකව දිව්‍ය ලෝකෙ යන්නත් පුළුවනි, මිනිසුන් අතර එන්නත් පුළුවනි, ඔය විදිහට තිරිසං ලෝකෙ උපදින්නත් පුළුවන්. ඔය විදිහට උපදින මාර්ග පැහැදිලි කළා ජීවත් වෙන ස්වභාවය අනුව. අපි අද ඒක පිළිගන්නවද නැද්ද? අපි පිළිගන්නවා. නමුත් පිළි නොගන්න පිරිසකුත් ඉන්නවා. සමහරු හිතන කෝතාම ඔප්පු කරලා නැහනේ. ඔප්පු කරලා තියෙනවා ඇත්තටමනේ. සමහරු මේ නිරේ පිළිබඳව පරිේෂණ කරලා නොඑක් තොරතුරු කියලා තියෙනවා. නමුත් අපිට ඒ තොරතුරු මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපි ඕපපාතික උපත පිළිගන්න නිසා. ඒ ඕපපාතික උපත පිළිගන්නකොට තමයි අපිට දෙවියන්, බ්‍රහ්මයන් ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. අපිට වෙන මොනවත් ඕනේ නැහැ. අපේ ආගමික ග්‍රන්ථයට කියන්නේ මොකක්ද? ත්‍රිපිටකය කියලා නේද? ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථ 50 ගණනක් තිබෙනවා. ඒ සූත්‍ර පිටකයේ අපි දන්නවා දීඝනිකාය දීර්ඝ දේශනා ඇතුළත් වෙලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණ්‍ය දේශනා ඇතුළත් වෙලා තියෙනවා. සංයුත්ත නිකායේ විවිධ මාතෘකා ඔස්සේ ගොනු කරපු දේශනා ඇතුළත් වෙලා තියෙනවා. අංගුත්තර නිකායේ කරුණු වශයෙන් අදාළ දේශනා එක බැගින් දෙක බැගින් ওই විදිහට වෙන් කරලා සංගායනා කළේ ඒ විදිහට. කුද්දක නිකායේ පොත්වහන්සලා 15 ශ්‍රමක් ඇද ඉන්නවා. විවිධ අවස්ථාවල කුඩා කුඩා මාතෘකා වශයෙන් දේශනා කරපු දේශනා. අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායට අයිති දේශනා කිහිපයක්. කෙටි දේශනා. ඒ සංයුත්ත නිකායේ සංයුත්තයක් තියෙනවා බ්‍රහ්ම සංයුත්තය. කවුරු ගැනද ඒක ඇත්තේ එහෙනම්? බ්‍රහ්ම රාජයන් ගැන විස්තර. මේ බ්‍රහ්ම රාජයන්ගේ
ජීවත්වන හැට නෙමේ මේක තියෙන්නේ. නමුත් බ්‍රහ්මයෝ මුල් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දහම් කරුණු ඇතුළත් වුණ නිසා ඒකේ පරිනිබ්බාන වර්ගයේ සූත්‍ර දේශනා පහක් තිබෙනවා. බොහොම පුංචි දේශනා. අන්නේ පරිනිබ්බාන වර්ගයෙන් තමයි මං අද පුංචි දහම් කරුණු ටිකක් සිහිපත් කරන්න දෙන්නේ. පින්වත්නි, ඒක පළවෙනි දේශනාව සනංකුමාර සූත්‍රය. සනංකුමාර කියන්නේ කාගේ නමක්ද? බ්‍රහ්මයෙක්ගේ නමක්. එතකොට දැන් අපි බ්‍රහ්ම ලෝකේ පිළිගන්න නිසා අපිට මනුස්ස ලෝකේ ඉඳලා පින් දහම් රැස් කරගෙන බ්‍රහ්මයන් අතර ඉපදිච්ච බ්‍රහ්මයෙක්ගේ විස්තරය. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර සප්පිනී තීර කියන ගන්තරේ, කියන්නේ සප්පිනී කියන ගඟ අයිනේ තමයි භාග්‍යතුන් වහන්සේ වාසය කළේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ওই ගඟ අයිනේ වැඩ ඉන්නකොට සනංකුමාර කියන බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. කොහොමද? අභික්ඛන්තාය රත්තිය අභික්ඛන්තවන්නා කේවල කප්පං සප්පිනී තීරං ඕභාසෙත්වා. මුළු සප්පිනී තෙරම මහත් වූ එළියකින් බබළුවාගෙන තමයි පහළ වුණේ. භාග්‍යතුන් වහන්සේට ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටියා. එතකොට මේ බ්‍රඹලව ඉන්න බ්‍රහ්මයන්ගේ ශාස්ත්‍රුණාසි ගුරුවරයා කවුද? අපි සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ වන්දනා කරගෙන පැත්තකින් ඉඳගෙන සනංකුමාර බ්‍රහ්මයා ගාථාවක් කිව්වා සතුටට. එයා කියපු ගාථාව තමයි කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යෝ ගොත්ත පටිසාරිනෝ. ඉපදිච්ච කුලය අනුව බැලුවොත් පස්සට විමසලා රජකුලේ උපදිච්ච උදවිය තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. විජ්ජාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේව මානුසේ. ඒ වුණාට යමෙක් විශාල අවබෝධඥානයන්ගෙන් වැඩ ඉන්නවද විද්‍යාව, ඒ වගේ මේ අවබෝධයට අනුව හැසිරෙනවද චරණය, ආනෙකට කියනවා විජ්ජාචරණ සම්පන්නයි. අවබෝධයට අනුව ජීවත් වෙන යමෙක් ඉන්නවද සෝ සෙට්ටෝ දේව මානුසේ, දෙවියනුයි මිනිසුයි අතර ශ්‍රේෂ්ඨ වන්නේ ආන්න ඒ පුද්ගලයයි. කවුද ඒ පුද්ගලයා? විජ්ජාචරණ සම්පන්න ගුණේ තියෙන කාටද? බුදුරජාණන් වහන්සේට. සනංකුමාර බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගාථාව කියද්දි ශාස්ත්‍රූන් වහන්සේ එය අනුමෝදන් වුණා, අනුමත කළා. ඉතින් මගේ භාෂිතය අනුමෝදන් වුණා නේද කියලා වන්දනා කරලා අතුරුදහන් වුණා. එතකොට ඒ විදිහට තමයි බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ. එතකොට තමන් සතුටින් බුදුරජාණන් වහන්සේ වඳින්ට ආපු ගමනේදී ප්‍රශංසාවක් කරලා ගියා. දෙවනි දේශනාව දේවදත්ත සූත්‍රය. දැන් ඔබ බ්‍රහ්ම සංයුත්තය කියවලා නැහැ නේද කලින්? කියවලා නැහැ. දේවදත්ත සූත්‍රය, දේවදත්ත කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේට වැඩියෙන්ම අතුරුකම් කරපු, බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු කෙනෙක් නේ. රජගහ නුවර ගිජ්ජ කූටේ තමයි භාග්‍යතුන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ. දේවදත්ත මේ ශාසනය අතහැරලා ගිය නොබෝ කලකින් තමයි මේ සිදුවීම වුණේ. දේවදත්ත සංඝ බේදයත් කරලා ගියානේ. ඊට පස්සේ ඒ ටික දවසයි ගත වෙලා තිබ්බේ. සහම්පති කියන බ්‍රහ්ම රාජයා අහලා තියෙනවා නේද? අර මුලින්ම ධර්ම දේශනා කරන්න ආරාධනා කළේ ස්වාමීනි, කෙලෙස් අඩු සත්‍යෝ ඉන්නවා, මේ ඒ කෙලෙස් අඩු සත්‍යයන්ට මේ ධර්මයේ දේශනා කරන්න. මොකද බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වුණානේ, මේ මිනිස්සු ආසාවටම ගිජු වෙලා මේ ආසාවෙන්ම වෙලිලා ඉන්නේ, මං කියන ධර්මය අවබෝධ කරගනීද මෙයාලා කියලා හිතෙද්දි සනංකුමාර බ්‍රහ්මේ සහම්පති බ්‍රහ්මයා පෙනී ඉඳලා කිව්වා, අනේ ස්වාමීනි, ධර්මයේ දේශනා කරන්න කෙලෙස් අඩු සත්‍යව ඉන්නවා, අවබෝධ කරන අය පහළ වෙනවාමයි, ඔබ වහන්සේ ධර්මයේ දේශනා කළේ නැත්නම් ඔවුන් පිරිහිලා යාවි කියලා. ඒක වෙන්නේ නැද්ද? දැන් ඔන්න බලන්න, අද සමාජයේ මේ මාධ්‍යවල දියුණුවත් එක්ක නිතර අහන්ට ලැබෙන දේවල් එක්ක අපේ මනස වෙනස් වෙන්නේ නැද්ද? දැන්
මේ අම්මල තාත්තල තරුණ කාලේ තිබ්බනනේ. ඒ කාලේ තරුණයෝ හැටියට ඉන්නකොට, තරුණයෝ හැටියට ඉන්නකොට අහන්න දකින්න යම් යම් දේවල් තිබ්බා. ඒගොල්ලෝ ඒ කාලෙත් තරුණ නැටුවනේ, කාන්තාව නැටුවා. නමුත් ඒ නටන විදිහයි දැන් කාලේ තරුණ තරුණි නටන විදිහයි වෙනස් නැද්ද? ඇයි ඒ වෙනස? ඒට හේතුව මේ මාධ්‍යයෙන් ලැබෙන දේ තල්ලුව. මොකද හේතුව අපේ ඒ ආපු විදිහටම ආවනම් අපි මීට වැඩිය ගොඩක් සංවරයි. නමුත් බටහිර මිනිස්සු හරියට ආගමක් දහමක් ලැබෙන්නේ නැතිව ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස් වුණා. ඒගොල්ලන්ට පාලනය කරගන්න බැරි වුණා. දැන් අද ඉන්න ආච්චිලා සියලා පවා ඒ පිරිහිච්ච සංස්කෘතිය ඒ රටවල පුංචි කාලේ හිටපු උදවිය. ඒ නිසා එයාලා කියන කරන දේවල්, දරුවෝ එක ඉන්න විදිහ නේද, වයසට ගියාය කියලා දැන් අපේ වයසට ගිය ආච්චිලා සියලා කොච්චර සංවරද. එයාලා ලැජ්ජයි සාමාන්‍යයෙන් නිකං මේ හිනා වෙලා සින්දුවක් කියලා නටන්න කිව්වොත් ආච්චි කෙනෙකුට අපේ නිකං එක විහිළුවක් වගේ නේද අපේ රටේ. හේතුව මොකද? ඒ දන්නවා මේ වයසට යනකොට අපි දැන් මේ මරණයට මුහුණ දෙන්න තියෙනවා. ඒ නිසා අපිට මේ ඕවා කර කර ඉන්න වෙලාවක් නෙමේ තියෙන්නේ, සංවර වෙන්න ඕනේ, ධර්මය හැසිරෙන. නමුත් අපිට මේ ඇසුරු කරන්ට ලැබිච්ච අහන ලැබිච්ච දේවල් එක්ක අනාගතය ආච්චිලා සියලාගෙන් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ අපේ රටේ වුණත්. මොකද හේතුව අර බටහිරින් එන දේවල් නිතර දකිද්දි අහද්දි අපි තුල තිබ්බ නැති දේවල් හැබැයි අභ්‍යන්තරව සැඟවිලා තියෙනවා. රාගදේශ මොහ කියන අකුසල් මුල්නේ සැඟවිලා තියෙනවා. රාගය කියන එක ගමු, රාගය සැඟවිලා තියෙනවා. නමුත් සමාජයෙන් අපි සංවර වෙලා අපේ වැඩිහිටිය හොඳට ඉන්නකම් අපි හොඳට සංවරව ඉන්නවා. නමුත් අරව අහදි දකිද්දි හිතෙනවා, ආ එහෙනම් මෙව්ව මේ ලිපිට කියලාත් වැරද්දක් නැහනේ, මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයනේ කියලා සත්තු ගානට වැටෙනවානේ. ඒකට හේතුව ඇයි? සත්තු ගානට වැටෙන්න හේතුව ඒ වගේ වැරද්දක් නැහැ කියලා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒවා බලනකොට බලනකොට මේ හොඳට ඉන්න මිනිස්සු වෙනස් වෙලා යනවා. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ, සහෝදර සහෝදරිය අඳුරන්නේ නැහැ, තමන්ගේ ඥාතියගේ යාළුවගේ බිරිඳ අඳුරන්නේ නැහැ, තමන්ගේ ගුරුවරයාගේ භාර්යාව අඳුරන්නේ නැහැ. ඒ අර සමාජ සම්මතයේ බිඳගෙන තිරිසන් සතුන් ගානට වැටෙනවා. ඒ වැටුණත් ඒකට අගය දෙනවා. ඒවා කරද්දී අපුඩි ගහනවා, හිනා වෙනවා, අනුමත කරනවා. ඕක තමයි නිදහස කියලා කියනවා නේද? ඇයි ඒකට හේතුව? අහන්න දකින්න නිතර නිතර ලැබෙන දෙයින් වෙනස් වෙනවා. ඒකයි අර සම්පති බ්‍රහ්මයා කිව්වේ අසවන්නතු ධම්මස පරියායන්ති. මේ නිර්මල ධර්මය අහන්ට ලැබුණ නැත්නම් මේ සත්‍යෝ පිරිහිලා යාවි. භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ. අහන්ට ලැබුණොත් උන් දියුණු වෙනවා, අවබෝධ කරනවා. ඒ නිසා පින්වත්නි අපේ රට මේ තරම්වත් රැකිලා තියෙන්නේ මේ ධර්මයේ හින්දා. මේ ධර්මය අහනකොට ඇවිස්සෙන කෙලෙස් යටපත් වෙනවා. වැදගත්කම නැති දෙමව්පියන්ට වැදගත්කම ඇති වෙනවා. දරුවෝ ඉදිරියේ හැසිරෙන්න ඕන විදිය තමන්ගේ ඇඟට දැයෙනවා නේද? අම්මා තාත්තා කෙනෙක් වෙච්චහම තරුණේ තරුණියක් විදියට හැසිරලා හරියනවද? එයාට යම් සංවරයක් හික්මීමක් තියෙන්න ඕනේ. නමුත් අර විදියේ බාහිර අධර්මයක්ම දැක්කොත් ඇහුවොත් ඒ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඉතින් ඒ නිසා අද අපිට පුළුවන් අපිට කැමති දේ තෝරගන්නනේ. අපිට කැමති දේ තෝරගන්න පුළුවනි. ධර්මයේ ඕන තරම් ඇහෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඇහුවොත් දියුණු වෙලා යනවා. අන්න ඒ කතාව කියපු සහම්පති බ්‍රහ්මයා මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ගිජ්ජකූට පර්වතයේම ආලෝකමත් කරගෙන ඇවිල්ලා සහම්පති බ්‍රහ්මයා දේවදත්ත අරබයා මේ ගාථාව කිව්වේ. මොකද ලස්සන කරුණක් පින්වතුනි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක බණපදයක්වත් අහක දාන්න නැහැ. ඒ කියන්නේ දැන් විශාල 84,000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ නේ. අපි දැන් අපි මෙච්චර අවුරුදු දැන් ගාන තිස්සේ කියවලත් අපිට ඔක්කොම කියවන්න බැරි වෙලා තියෙනවා. දැන් ඔබ සමහර විට ත්‍රිපිටක පොත පෙරලවවත් නැතුව ඇති සමහරු නේද? පිරිත් පොතයි ජාතක පොතයි කියවපු අය ඇති. අනිත් පොත් ටික පෙරලවවත් නැති වෙන්නට පුළුවනි. නමුත් දේශනා දහස් ගාණක් සංයුත්ත නිකායෙම දහස් ගණනක් දේශනා තියෙනවා.
එතකොට ඒ දේශනාවල පුංචි පුංචි දේශනා පව සංගායනා කරලා ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා. ඒකේ එක පදයකවත් ඕක කොහොම නෙමෙයි කියන්න බෑ. බලන්න මේ ගාථාව ඒකයි අපිට වැදගත් වෙන්නේ. දැන් සමහර ඒ වගේ සමහර ශාසනවල අන්‍යාගමික ශාසනවල එයාලා වෙන අර්ථකථන දීලා අලුත් නව නිර්දේශ හැදුවා. නව නිර්දේශ දැන් බුදුරජාණන්සේ ධර්මයේ නව අර්ථකථන දුන්නා. ඒ ඔක්කොම අසාර්ථකයි. ඒ කියන්නේ අසාර්ථකයි කියන්නේ හොඳ දේවලුත් තියෙනවා. නමුත් මිනිස්සු ආයේ හොයාගෙන යන්නේ ත්‍රිපිටකයෙම තමයි. වෙන වෙන පොත් ලිව්වා. නමුත් වටිනාකම තියෙන්නේ මුල එකේ. අනිත්‍ය වගේ එහෙම නෙමෙයි. අර අලුතෙන් ලියපු ඒවා තමයි සමාජයට දුන්නේ. මොකද පරණ ඒවා සමහර හරි භයානකයි ඒ පොත්. කරුණා මෛත්‍රියව සමහර ඒ වගේ යම් යම් තැනක හොඳ දේවල් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මේ පොත මම මේ අද හිතුව මොකද්ද කරන දේශනාව. දැන් නිතර දේශනා කරනවනේ නේ. එතකොට මම පෙරලද්දි පෙරළුනේ මෙතන. කියවගෙන යද්දි හරි අපූරු දේශනා ටික මං හිතුවා එහෙනම් මේ ටික ඔක්කොම කියලා දෙන්න ඕනේ මේ දේශනා කිහිපෙම පුංචි නිසා. එතකොට මේ අපි ඉගෙන ගන්න දේවදත්ත සූත්‍රේ ඒ ගාථාවක් තියෙන්නේ ධර්මයේ හැටියට පුංචි ගාථාවක්. මොකද්ද දේවදත්ත අරබයා සහම්පති බ්‍රහ්මයා කිව්වේ පලං වේ කදලින් හන්ති පලං වේලුම් පලං නලං. හන්ති කියන්නේ විනාශ කරනවා කියනවා. කෙහෙල් ගහ විනාශ කරන්නේ ඒකේ හැදෙන ගෙඩියෙන්. මොකද්ද ඵලය? කෙහෙල් කනක් ආවට පස්සේ ඒ කෙහෙල් කන විසින් කෙහෙල් ගහ විනාශ කරලා දානවා. ඵලං වේලුම් ඒ වගේම උණගහේ ගෙඩි හැදිච්ච දවසට උණගහ විනාශ වෙලා යනවා. නලං කියන්නේ බටගස්. බටගහේ ගෙඩි හැදිච්ච දවසට මල් හැදිලා බටපඳුර විනාශ වෙලා යනවා. සක්කාරෝ කාපුරි සංහන්ති ගබ්බෝ අසතරින් යත. ඒ වගේම ගබ්බෝ අසතරි කියන්නේ මේ වෙළඹ විනාශ වෙනවා. කොටලුවාට දාව වෙළඹගේ කුසේ දරුව හට ගන්නවා. කොටලුවා කියලා සතෙක් ඉන්නවනේ. ඒ කොටලුවා අස්වැයක් නෙමෙයි. අස්වැයා වගේ එළදෙනෙක් වගේ පෙනුමක් තියෙනවා. එයාට කියනවා කොටලුවා. ඒ කොටලුවට දාව අස්ව වෙළඹකගේ කුසේ දරුව හට ගන්නවා. අන්න එතකොට ඒ දරු ගැබ ප්‍රසූත කරද්දි ඒක දරා ගන්න බෑ. ඒ වෙළඹට වෙළඹ මිය යනවා. එතකොට ඒ කොටලුවට දාව වෙළඹගේ කුසේ හට ගන්න දරු ගැබ විසින් වෙළඹව විනාශ කරනවා. ඒ උපමා දැන් හතරක් කිව්වා. මොකද්ද? කෙහෙල් ගහේ පල හැදුනා වගේ, උණ ගහේ බට ගහේ ගෙඩි හැදුනා වගේ, ඊළඟට කොටලුවෙකුට දාව වෙළඹකගේ කුසේ දරු ගැබක් හටගත්තා වගේ ඒ හැම දෙයක්ම විනාශ වෙනවා වගේ සක්කාරෝ කාපුරුස මේ ලාභ සත්කාර කියන දෙය අසත්පුරුෂයාට හම්බුනොත් ඒක විසින්ම ඔහුව විනාශ කරනවා. යන්නේ උන සමාජයේ ඉන්නවා එකපාර පෝසත් වෙනවා. නමුත් එයාගේ අභ්‍යන්තරයේ තියෙන අසත්පුරුෂ ගති ලක්ෂණ. අන්තිමට එයාට අම්මා මතක නැහැ, තාත්තා මතක නැහැ, සහෝදරයෝ මතක නැහැ. ලැජ්ජයි. මේ අපේ අම්මා කියන ලැජ්ජයි, මේ තාත්තා කියන ලැජ්ජයි, මේ සහෝදර සහෝදරියෝ කියන පෙන්නන ලැජ්ජයි. එයාට මේ අපේ ගම කියන ලැජ්ජයි, අපි දුක් විඳලා හැදුනේ කියන ලැජ්ජයි. අසත්පුරුෂයාට වටිනා දෙයක්, ඒ කියන්නේ අසත්පුරුෂයාට ලාභ සත්කාර ලැබුණොත් ඒ ලාභ සත්කාර විසින් අසත්පුරුෂයා විනාශ කරනවා. දැන් දේවදත්තට උනේ මොකද්ද? දේවදත්තට 이르දියක් ලැබුණා. ලෞකික 이르දියක්. සාමාදිට්ඨිය මත පිහිටලා ලබාගත් එකක් නෙමෙයි. ඒ 이르දි බලයේ තියෙනකොට දේවදත්ත හිතුව දැන් හරි. මොකද පැහැදුනා කට්ටිය ගොඩක්. ඊට පස්සේ ආ හිතුව මම බුද්ධත්වයේ ගන්න ඕනේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ මං පැවිදි උනේ. උන්වහන්සේ තමයි මට කියලා දුන්නේ. ඒ ඔක්කොම අමතක වුණා. අන්න අර මේ කෙහෙල් ගහේ ගෙඩි හටගත්තා වගේ. අන්න බලන්න ඒගත් ඒ ධර්මයේ තේරුම. එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මොකක්ද? පළවෙනි එකෙන් අපිට තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ තමයි දෙව්මිනිස් ලෝකෙම ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කියලා. දෙවනි සූත්‍රෙන් අපි තේරුම් ගත්තේ අපි අසත්පුරුෂයෙකුට ලාභ සත්කාර ලැබුණොත් ඒ ලාභ සත්කාර විසින් මේ මිනිස්යව විනාශ කරලා දානවා. තුන්වෙනි දේශනාව ඉතාම ලස්සන එකක්, අන්ධකවින්ද සූත්‍රය.
ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ මගද කියන ජනපදේ අන්ධකවින්ද කියන ගමේ තමයි වාසය කළේ. ඒකයි මේ දේශනාවට අන්ධකවින්ද කියලා නම් කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ රාත්‍රී කාලේ ගොම්මන් වෙලාවේ, ගොම්මන් වෙලාව දන්නවනේ, දඳුරු වැටීගෙන ඉන්නේ, ගොම්මන් වෙලාවේ එලිමහනේ වාඩි වෙලා හිටියා. එතකොට වැහි බින්දුත් එක දෙක වැටෙනවා. ඔය වෙලාවේ සම්පති බ්‍රහ්මරාජයා මේ මුළු ඒ අන්ධක විඳේම බබළුවාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටපු ඒ සම්පති බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට ලස්සන ගාථා වගේක් කිව්වා. මොකද්ද ඒ ගාථාව? භාග්‍යතුන් වහන්සේට කියනවා, සේවේත පන්තානි සේනාසනානි චරේය සංයෝජන විපමුඛෝ සචේ හ්‍රතින් නාදි ගච්ඡේය තත් සංඝේ වසේ රක්ඛිතෝ රක්ඛිතත්වෝ සතීමා. ඒ තමයි කිව මේ නිවන අවබෝධ කරගන්න කැමති කෙනා, සංසාරයට බැඳලා තියෙන බැඳීම් සිඳලා දාන්න කැමති කෙනා හුදකලා වනසෙනසුන් වල වාසය කරන්න ඕනේ. ඒ සහම්පති බ්‍රහ්මයා මේ කියන්නේ ධර්මය. සතුටින් නිවන අවබෝධ කරගන්න කැමති කෙනා, සසරට බැඳලා දාන්න බැඳීම් සිඳලා දාන්න කැමති කෙනා හුදකලා වනසෙනසුන් වල ඉන්න ඕනේ. හැබැයි ඒ හුදකලා වනසෙනසුන් වල ඇලිලා වාසය කරන්න හැකියාවක් නැතිනම් සංඝයා අතර ඉන්න ඕනේ. හොඳට ඉන්ද්‍රියන් රැකගෙන සිහියෙන් යුක්තව හැමෝටම හුදකලාවේ ඉන්න බෑ. එතකොට මොකද්ද කිව්වේ? හුදකලා වනසෙනසුන් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. සංයෝජන දුරු කරන්න කැමති කෙනා එහෙම බැරි නම් සංඝයා අතර, ගුණවත් සිල්වත් භික්ෂූන් අතර ඉන්න ඕන පිරිස අතර හොඳට ඉන්ද්‍රියන් සංවර කරගෙන, ඇහැ කන නාසය දිවකය මනස සංවර කරගෙන සිහියෙන් යුක්තව. ඊට පස්සේ කියනවා, කුලාකුලං පින්ඩිකාය චරන්තෝ ඉන්ද්‍රියගුත්තෝ නිපකෝ සතීමා සේවේත පන්තානි සේනාසනානි භයාපමුත්තෝ අභේ විමුත්තෝ කියනවා. ඒ වගේ මේ භික්ෂුව ගමේ පින්ඩපාතේ හොයාගෙන යනකොට ඉන්ද්‍රිය සංවරයෙන් යන්න ඕනේ. හැම දෙයක්ම දිහාම බල බල කෙලෙස් අවුස්සගන්නේ නැතිව ඉන්ද්‍රිය සංවරයෙන් යන්න ඕනේ. නිපකෝ තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. ඒ වගේම සුදුසු වේලාවේදී වනසෙනසුන් ඇසුරු කරලා ඒකට තියෙන බය අතහැර ගන්න ඕනේ. වනසෙනසුන් වල ඉන්න බය අත්හැර ගන්න ඕනේ. ඒ වගේම සසර බියෙන් මිදිලා නිවන අවබෝධ කරගෙන වාසය කරන්න ඕනේ. ඊළඟට කියනවා, යත් බේරවා සිරින් සපා විජ්ජු සංචරති තනේති දේවෝ අන්ධකාර තිමිසාය රත්තියා නිසීදි තත්ථ භික්ඛු විගතලෝ මහංසෝ. භාග්‍යතුන් වහන්සේ ගැන කියන්නේ මේ. දැන් භාග්‍යතුන් වහන්සේ එලිමහනේ දැන් අඳුරත් වැටිලා, වැහි පොදත් එක දෙක වැටෙනවා, විදුලියත් කොටනවා, නමුත් කිසි බයක් ඇති ගැනීමක් නැහැ. කියනවා, යම් තැනක බිහිසුණු අරමුණුත් ඒ වගේම සතා සිව්පාව සර්පයොත් ඉන්නවද, විදුලියත් කොටනවද, අකුණුත් ගහනවද, ඒ වුණාට භික්ෂුව ඒ රෑ ඝන අඳුරේ කිසි බයක් ඇති ගැනීමක් නැතුව එලි මහණ වැඩ ඉන්නවා. දැන් මේ සතුටින් සහම්පති බ්‍රහ්මයා කියනවා. ඇසේ ලස්සන ගාථාවක් කියනවා, ඉදං හි ජාතු මේ දිට්ඨං නොඉදං ඉතිහිතං ඉතිහිතිහං ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සං මච්චුහායිනං කියනවා. මම මේක ඒකාන්තයෙන්ම දැක්ක දෙයක්. මම මේක මේ මෙහෙම මෙහෙම කියලා මේ අනුමාන විදිහට කියන කතාවක් නම් නෙමෙයි. මං හොඳට දන්නවා මේ කරුණ. මොකද දන්න කරුණ? ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සං මච්චු හායිනං. එක බණ පදයක මරු පරදවා ඉන්න රහතන් වහන්සේලා 1000ක් වැඩ ඉන්නවා කිව්වා. එක දහම් දෙසුමක මරු පරදවා වැඩ සිටින රහතුන් 1000ක් වැඩ සිටිනවා කිව්වා. ඒ කියන්නේ එක දහම් පදයක් වුණත් ජීවිතයට ගලප ගත්තොත්
නිකෙලෙස් වෙන්න පුළුවන්. මම මේක අත්දැකලමයි කියන්නේ කියලා සහම්පති බ්‍රහ්මයා කියනවා. එඟට කියනවා ඒකාන්තයෙන්ම මෙතන ඉන්නවා දෙන භික්ෂුන් වහන්සේලාත් ඒ වැඩේ ඉන්න ඇති කියනවා. මේ නිවන් මඟ හික්මෙන මේ 610ක් පමණ භික්ෂුන් මෙතන වැඩේ ඉන්නවා. සියල්ලෝම මාර්ගයට පැමිණිලා ඉන්නේ නිවන් මඟට. නැවත පහළට වැටෙන්නේ නැහැ. තිරිසං යෝනිය උපදීන්නේ නැහැ. ඒ වගේම කියනවා අනිත් හැම දෙනාමත් පිනට යොමු වෙලා ඉන්න උදවිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මං ඒගොල්ලොන්ගේ ගාන නම් කියන්න දන්නේ නැහැ. හරියට කියන්නේ නැහැ. මම මොකද හේතුව බොරුවක් කියවේ කියලා මං බයයි කියලා සහම්පති බ්‍රහ්මයා ওই විදිහට ගාථා කියලා නොපෙණී ගියා. අපිට තේරෙනව නේද? බ්‍රහ්ම ලෝකය කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න තැනක්ද? ඒගොල්ලෝ සතුටු වෙන්නේ මොකෙන්ද? පුද පූජා තියෙන එකෙන්ද? දැන් බ්‍රහ්මියෝ සතුටු කරන්න කිය කියා පුද පූජා, සත්තු මරනවා, බිලි පූජා දෙනවා, නොඑක් දේවල් කරනවානේ. ඒ වගේන් සතුටු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ශ්‍රේෂ්ඨ ධර්මයන්නේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය, ඊට පස්සේ භාවනා කිරීම මේවා. ඊළඟට අපි තව ලස්සන දේශනාවක් ඉගෙන ගනිමු. ඒ දේශනාවේ නම අරුණවතී සූත්‍රය. මේක හරි ලස්සන කරුණක්. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා අමතලා පරණ කතාවක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැකපු කතාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගොඩාක් ඉස්සර අරුණවා කියලා රජෙක් හිටියා. එයාගේ නම අරුණවා. ඒ අරුණවා කියන රජතුමා රජකම් කළේ අරුණවතී රාජධානියේ. අරුණවතී රාජධානියේ ඒ කාලේ වැඩ හිටියා සිකී කියන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ කියන්නේ ඉතාම දීර්ඝ අවුරුදු ලක්ෂ ගානකට කලින් වෙච්ච සිදියක්. බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් දැකලා අපි අහලා තියෙනවානේ සිකී බුදුරජාණන් වහන්සේ කියලා. ඒ සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ සිකී බුදුරජාණන් වහන්සේ ඔය අරුණවතී රාජධානිය ඇසුරු කරගෙන තමයි ගොඩක් කල් හිටියේ. උන්වහන්සේට හිටියා අභිභූ සම්භව කියලා ශ්‍රාවක යුගලයක්, අග්‍ර ශ්‍රාවක යුගලයක්. සුන්දර අග්‍ර ශ්‍රාවක යුගලේ තමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක යුගලේ කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන නේද? ඒ මහරහතන් වහන්සේලා දෙනම. එතකොට අභිභූ මහරහතන් වහන්සේයි සම්භව මහරහතන් වහන්සේයි සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ. මේ අපිට මේ විස්තර දැනගන්නවත් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැත්නම් නේ කියනවා. ඉතින් සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිභූ භික්ෂුවට දවසක් කතා කළා. කතා කරලා කිව්වා මේ දානෙටත් වෙලාව තියෙනවනේ. දැන් මේ උදේවරුේ කිව්වේ භික්ෂුව දානෙටත් තව වෙලාව තියෙනවනේ, අපි බ්‍රහ්ම ලෝකෙට වඩිමුද කියලා ඇහුවා. ඊට පස්සේ එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා දැන් සීකී බුදුරජාණන් වහන්සේ අභිභූ ස්වාමීන් වහන්සේ කොහෙටද වැඩියේ? බ්‍රහ්ම ලෝකෙට. අපේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙ වැඩලා තියෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකෙ වැඩලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ දෙයක් මේ බුද්ධ ශාසනය කියන්නේ නේ. දැන් අපිට අද බ්‍රහ්ම ලෝකෙ වඩින්න තියා පිළිගන්න අයවත් කොච්චරද ඉන්නේ නේ? දකින්නවත් පුළුවන්කමක් නැහැ ගොඩක් අයට නේ. ගොඩක් අයට කියන්නේ 100%ක්ම වගේ නේ. බ්‍රහ්ම ලෝකෙ ගැන අපි මේ දේශනාවලින් ඉගෙන ගන්නවා විතරයි. එතකොට කියනවා මේ සිකී භාග්‍යතුන් වහන්සේ අභිභූ භික්ෂුවයි හරියට බ්‍රහ්ම ලෝකෙ පහළ වුණේ ශක්තිමත් පුරුෂයෙක් හකුල පුවත දිග හරින වේගෙන්. දික්කල් හතක් හකුලන වේගෙන් ක්ෂණයකින් පහළ වුණා. අරුණවතී රාජධානියෙන් අතුරුදහන් වෙලා. ඊට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ අභිභූ භික්ෂුවට හිමිට කිව්වා, භික්ෂුව මේ බ්‍රාහ්මීන්ට බණ ටිකක් කියන්න කියලා කිව්වා. දැන් අභිභූ ස්වාමීන් වහන්සේ බණ කියනවා. ධර්මයෙන් සතුටු කරවනවා, උනන්දු කරවනවා. කාටද? අර බ්‍රහ්ම පිරිසට. එතකොට බ්‍රහ්ම පිරිස මේක අහගෙන ඉඳලා යාළගේ හිතට ඇල්ලුවේ නැහැ. මොකද හිතට ඇල්ලුවේ නැත්තේ යාලා හිතුව පුදුමයක් නේ මේක. සාස්ෘන් වහන්සේ මේ ගුරුවරයා ළඟ ඉන්නකොට ගෝලෙක් මොකද මේ බණ කියන්න පටන් ගත්තේ? එයාලා දැක්කේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ තමයි මේක පැවරුවේ කියලා. බ්‍රහ්ම පිරිස කියන්න පටන් ගත්තා.
මේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ ඉදි මේ ශිෂ්‍යය මොකද මේ ඉස්සරහට පැන්නේ කියලා කියෙව්වා. දැන් කතා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අභිභූ ස්වාමීන් වහන්සේට, භික්ෂුව මොන බ්‍රාහ්මණයන්ගේ හිත හරි පැහැදුනේ නෑ. ඒගොල්ලෝ ඔන්න කතාවක් කියනවා. ඒ නිසා මේ බ්‍රාහ්ම පිරිසගේ හිත පහදින විදිහට හොඳට ධර්මය කියන්න කිව්වා. වැඩිපුර ධර්මය කියන්න කිව්වා. සංවේගයට පත් කරන්න කිව්වා මේ පිරිස. එතකොට මේ අභිභූ ස්වාමීන් වහන්සේ බොහෝම ඍද්ධිමත් භික්ෂුවක්. බොහොම බලසම්පන්නයි. බුදුරජාණන් වහන්සේට පමණයි දෙවැනි වෙන්නේ. එතකොට ඒ අභිභූ ස්වාමීන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේට එහෙමයි ස්වාමීනි කියලා ධර්මය කියන්න පටන් ගත්ත ඍද්ධි ප්‍රාතිහාර්ය පෙන්න. කොහොමද? පේන්න ඉඳලා බණ කියනවා, එකපාර බණ ඇහෙනවා විතරයි පේන්නේ නැතුව යනවා. ආය හොඳට නොපෙනී ඉඳලා ආය එකපාර පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ උඩුකය විතරක් පේනවා, යටකොටස පේන්නේ නැහැ. යටකොටස විතරක් පේනවා, උඩුකය පේන්නේ නැහැ. ওই විදිහට බණ කියන්න පටන් ගත්තා. ඍද්ධි ප්‍රාතිහාර්ය පෙන්නමින්. එතකොට බ්‍රහ්ම පිරිස, ඒ මහා බ්‍රහ්මවරු, අනිත් බ්‍රහ්ම පිරිස, ඒ බ්‍රහ්මයන්ට සේවය කරන උදවිය, අතවැසි බ්‍රහ්මයෝ, ඒ ඔක්කොම සංවේගයට පත් වුණා. අච්චරියං වතබෝ අබ්බුතං වතබෝ සමනස්ස මහිද්දිකතා මානුභාවන්ති. අනේ මේ ශ්‍රමණයන් වහන්සේගේ ආනුභාවය මහා ඍද්ධිමත් බව, ආශ්චර්යයිනි බවත්නි කියලා මේගොල්ලෝ කිව්වා. එතකොට අභිභූ භික්ෂුව මොකද කළේ? භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි සීකී සම්මා සම්බුදුරජාණන් වහන්ස, මම භික්ෂු සංඝයා ඉදිරියේ දවසක් කිව්වා මට පුළුවන් බ්‍රහ්ම ලෝකේ ඉඳලා සහස්සී ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්න කියලා. ඔන්න කියවන ලෝක ධාතු ගැන විස්තරයක්. සහස්සී ලෝක ධාතුව කියන්නේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ වගේ ලෝක 1000ක් කියන්නේ. මේ ගැන විග්‍රහයක් තව දේශනාවක තියෙන අංගුත්තර නිකායේ. මේ අපි ඉස්සලා මේක බලමු. මේ සහස්සී ලෝක ධාතුව ගැන, ඒ කියන්නේ මේ ඉරහඳින් ආලෝකමත් වෙන මේ ලෝකයට කියන ලෝක ධාතුව කියලා. මේ ලෝක ධාතුව වගේ 1000ක් තියෙනවා. ඒකට කියනවා සහස්සී ලෝක ධාතුව. එතකොට ඒකේ මනුස්ස ලෝක තියෙනවා තව. ඒක බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා. දැන් අද විද්‍යාඥයෝ හොයනවානේ, හොගාලානේ මිනිසුන්ට වාසය කරන්න සුදුසු ඒවා තව තියෙනවද කියලා. හොයන්න බෑ එහෙමනේ. ඔච්චර අනන්තයට පැතිරලා තියෙන ලෝක ධාතුනේනේ. ඉතින් ඉස්සර මේ වර්තමානයේ වෙනකම් මිනිස්සු මේ තව ලෝක තියෙනවා කියලාවත් පිළිගත්තේ නැහැ. නමුත් මේ බලන්නකෝ, අවුරුදු 2600කට කලින් බුදුරජාණන් වහන්සේම වදාarලා තියෙනවනේ නේ සහස්සී ලෝක ධාතුව ගැන. කියනවා ඉතින් සහස්සී ලෝක ධාතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා කිව්වා. මම දවසක් කිව්වා කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා, ආ භික්ෂුව එහෙනම් දැන් කතා කරන්න කිව්වා. දැන් තමයි ඒකට හොඳම වෙලාව. ඒ බුදුරජාණන් වහන්සේගේ අවසරය ගත්තා. ඊට පස්සේ මොකද කළේ? මේ අභිභූ භික්ෂූන් වහන්සේ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ගාථා දෙකක් වදාලා මුළු ලෝක ධාතු 1000ට මැහෙන්න. ලෝක ධාතු 1000ට මැහෙන්න. මොකද්ද ගාථා දෙක? ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනේ. වීරිය ආරම්භ කරන්න, කෙලෙස් වලින් නික්මිලා යන්න, බුද්ධ ශාසනේ මහන්සි වෙලා යෙදෙන්න. දුනාත මච්චුනෝ සේනං නලා ගාරංව කුංජරු. ලපටි බටදඬු වලින් හදපු ගෙයක් විශාල ඇතෙක් සුණු විසුණු කරනවා වගේ මේ කෙලෙස් විනාශ කරලා දාන්න. යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති. යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනේ මහන්සි නොබලා වෙහෙසුනොත් පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඉපදෙන මැරෙන සංසාරයේ අතරලා දාලා දුක ගෙවලා දානවා ඒගොල්ලෝ කියලා. ඕක තමයි ගාථා දෙකේ තේරුම. කවුද මේ වදාලේ? අභිභූ කියන භික්ෂුන් වහන්සේ. මීට ලක්ෂ ගානකට, අවුරුදු කෝටි ලක්ෂ ගානකට කලින් වෙච්ච දෙයක් මේනේ. නමුත් මේ ධර්මයේම නෙමේද අපේ බුදුරජාණන් වහන්සේත් වදාලේ? මේ ධර්මයේමයිනේ. එතකොට සීකී භාග්‍යතුන් වහන්සේත්, අභිභූ භික්ෂුන් වහන්සේත් ওই විදිහට බ්‍රහ්මයන්ට බණ කියලා නොපෙනී ගිහිල්ලා ආය අරුණවතී රාජධානිය පහළ වුණා. ඉතින් භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුව බුදුරජාණන් වහන්සේ, මහණෙනි ඇහුණද?
අපේ අභිභූ භික්ෂූන් වහන්සේ බණ කියනවා. ඇයි ඇහෙන්න එපැයි? දැන් ලෝක ධාතු 18ම ඇහෙනවා නම් මනුස්ස ලෝකෙට, මේ අපේ ලෝකෙට ඇහෙන්න එපැයි. ඇහුණද කියලා ඇහුවා. එතකොට කිව්වා, ඇහුණා ස්වාමීනි, අපිට ඇහුණා. අභිභූ ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහුණා. මොකක්ද ඇහුණේ හා? කිව්වා, ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනේ කියලා අර ගාථා දෙක ඒ විදිහටම කිව්වා. එහෙනම් සාකිත් හරි හොඳට ඇහිලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ, සාදු සාදු භික්ඛවේ, සාදුකෝ තුම්මේ භික්ඛවේ අසුත්ත, බොහොම හොඳයි මහණෙනි, බොහොම හොඳයි. ওই විදිහට තමයි අභිභූ භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ওই ගාථාවන් වදාළේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළනේ, උතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් මේ කතාව පස්සේ වෙන දේශනාවක තියෙන්නේ. මේ දේශනාව එකට එකක් ගැලපෙනවනේ. ඊට පස්සේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනි මං දවසක් ඇහුවා ඔබ වහන්සේගෙන් කතාවක්. අභිභූ කියලා සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ලෝක ධාතු 1000කට ඇහෙන්න කතා කළා කියලා. ඒ ශ්‍රාවකෙක්නේ බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර දුරට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා දවසක්. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දේ ශ්‍රාවකෙක්නේ බුදුරජාණන් වහන්සේට අප්‍රමාණයි කිව්වා. ආයෙත් අහනවා. ආයෙත් එහෙම උත්තර දුන්නා. ආයෙත් අහනවා, එහෙනම් ආනන්ද අහගන්නකෝ කියලා ලෝක ධාතු ගැන පුදුම විස්තරයක් වදාලා කිව්වා. ආනන්ද, මේ ඉරෙන් හඳෙන් ආලෝකමත් වෙන මේ ජම්බුද්දීපය ඇතුළු මේ ලෝක ධාතුව වගේ තව ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒ ලෝක ධාතු 1000 වගේ ඒ ලෝක ධාතු 1000ට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. චූලනිකා සහස්සී ලෝක ධාතුව. ඒ චූලනිකා සහස්සී ලෝක ධාතුව වගේ ඒවා එකතු වෙලා 1000ක් තියෙනවා. ඒකට කියනවා මජ්ඣිමා සහස්සී ලෝක ධාතුව. ඒ මජ්ඣිමා සහස්සී ලෝක ධාතුව වගේ තව 1000ක් තියෙනවා. ඒකට කියනවා තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව කියලා. තථාගතයන් වහන්සේට පුළුවන් ඕනනම් ඒ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්න ඕනනම් එතනින් එහාට උනත් පුළුවනි. ආනේ ස්වාමීනි කොහොමද ඔක කරන්න කියලා ඇහුවා. ඒ කිව්වා ආනන්ද, තථාගතයන් වහන්සේ ඉස්සල්ලාම ආලෝකයක් නිකුත් කරනවා කිව්වා. ඒ ලෝකවල ඉන්න සත්‍යෝ ඒ දෙසට හැරෙනවා කිව්වා. ඒ දෙසට හැරුණට පස්සේ තථාගතයන් වහන්සේ ආලෝක තරංගෝස්සේ ශබ්දේ පිට කරනවා කිව්වා. එතකොට ඒ ලෝකවල ඉන්න සත්‍යයන්ට ඒ ධර්මය ඇහෙනවා. දැන් බලන්න, දැන් මේක වදාලේ දැනට අවුරුදු 2000 ගානකට කලින්. ඒ කාලේ මිනිස්සු දන්නවද මේ ආලෝකයේ වේගය වැඩි, සද්දේ වේගය අඩුයි? ඔව දන්නවද? නෑනේ. නමුත් ඒ ශ්‍රාවකයෝ පිළිගත්තේවනේ. දැන් අද අපිට හොඳට පිළිගන්නට පුළුවනි. මොකද හේතුව අපි දන්නවනේ දැන් මේ නේද, මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ තව ලෝක තියෙන අපි රූප වලින් දැකලා තියෙනවානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ හැකියාව ඒකයි උන්වහන්සේ මේ ලෝකෙම වසඟ කළා කියලා කියන්නේ නේද? ලෝකේ තුන් ලෝකෙම අවබෝධ කළා කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් පැහැදුනා. සාදු සාදු, මම මොනතරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක්ද සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ පැහැදීම පුදුමාකාරයි. බුදුරජාණන් වහන්සේ ඉතා වර්ණනා කළා. ඒ නිසා අපිට ශාස්ත්‍රූන් වහන්සේ ගැන පහදින්න හොඳ කරුණක්. මේ අපි දැන් ඉගෙන ගන්න මොන සංයුත්ත දේශනාද? බ්‍රහ්ම සංයුත්තේ පරිනිබ්බාන වර්ගයේ පස්වැනි දේශනාව තමයි පරිනිබ්බාන සූත්‍රය. ඉතා කෙටි සූත්‍රයක්. තව මහා පරිනිබ්බාන කියලා දීඝනිකායේ දීර්ඝ දේශනාවක් තියෙනවා. ඒකටම ඇතුළත් වෙන කොටසක් මෙහි සංගායනා කරලා තියෙනවා. ඒ කුසිනාරාවේ උපවත්තන සල්වනේ මල්ල රජ දරුවන්ගේ සල්ුවේනේ යමක සල් රුක් දෙක අතර පිරිනිවන් මංචකේ භාග්‍යතුන් වහන්සේ වැඩඉද්දී වදාළ දහම් කරුණක්. උන්වහන්සේ වදාළනේ, හාන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත. මහණෙනි අවසන් වරටයි මම මේ ඔබ අමතන්නේ. වය ධම්මා සංඛාරා, හටගත්ත හැම දෙයක්ම නැසිලා යන ස්වභාවයෙන් යුක්තයි. අපමාදේන සම්පත, ඒ නිසා අප්‍රමාදීව කුසල් වඩන්න. අයං තතහගතස්ස පච්චිමා වාචා, මේක තමයි තතහගතයන් වහන්සේගේ අවසාන වචනේ. රහතන් වහන්සේලා කොච්චර කරුණාවෙන් අපට මේ ඔක්කොම ඉතුරු කළාදනේ. බලන්න මේ සංගායනා කරලා තියෙන ලස්සනනේ. ඒක කියලා කියනවා මේක තමයි තතහගතයන් වහන්සේගේ අවසාන වචනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පළමු ධානයට සමවැදුනා. පළමු ධානයෙන් දෙවැනි ධානයට සමවැදුනා. දෙවැනි ධානයෙන් තුන්වැනි ධානයට සමවැදුනා. හතරවැනි ධානයට සමවැදුනා. ඊළඟට
ආකාසානං චායතන අරූප ධානයේට ඊට පස්සේ විඤ්ඤාණං චායතනයේට ආකින්චඤ්ඤායතනයේට නේව සංඥානා සංඥායතනයේට සමවැදුණා. ආය නේව සංඥානා සංඥායතනෙන් ආකින්චඤ්ඤායතනෙ විඤ්ඤාණං චායතන ওই විදිහට ආය ආකාසානං චායතනෙට සමවැදෙලා ආය හතරවෙනි ධානයේට සමවැදෙලා අර නේව සංඥානා සංඥායතනෙට සමවැදුණට පස්සේ එතනින් පස්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒක තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තියේ සමවැදුණට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කලබල වුණා. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ මොකද හුස්ම ගන්න එක පවා නතර වෙනවා. ඒ සමාධියේදී දවස් 7ක් ඉන්න පුළුවන් ඕනනම් හුස්ම ගන්නේ නැතුව එකම විදිහට. ඊට පස්සේ ආය තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියේ ආය අරූප ධාන හතරට ආය රූප ධාන හතරට උන් ආය පළමු ධානයට සමවැදුණා. ආය පළමු ධානයෙන් නැගීටලා දෙවෙනි ධානයට, දෙවෙනි ධානයෙන් නැගිටලා තුන්වෙනි ධානයට, තුන්වෙනි ධානයෙන් නැගිටලා හතරවෙනි ධානයට සමවදිනවත් එක්කම චතුත්ථ ඥානා වුට්ඨහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි. ඒත් එක්කම භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා. ඔන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු විදිහ, පිරිනිවන් පාපු මොහොත. එතකොට සහම්පති බ්‍රහ්මරාජයා, ඒකයි මේ බ්‍රහ්ම සංවිතයට මේ කොටස ඇතුළත් කරලා තියෙන්නේ. සහම්පති බ්‍රහ්මරාජයා ගාථාවක් කිව්වා. සබ්බේව නික්කි පිස්සන්ති භූතා ලෝකේ සමුස්සයන් යතා ඒතා දිසෝ සත්තා ලෝකේ අපටි පුද්ගලෝ තතහගතෝ බලප්පත්තෝ සම්බුද්ධෝ පරිනිබ්බුතෝ කියනවා. ලෝකයේ අප්‍රති පුද්ගල වූ, ඒ කියන්නේ සමාන කරන්න වෙන පුද්ගලයෙක් නැහැ, ඒ තතහගත බලයන්ට පැමිණි සියලු ධර්මයන් අවබෝධ කළ මෙබඳු මහා බලවන්ත වූ ශාස්ත්‍රූන් වහන්සේ පවා පිරිනිවන් පෑවා. ඒ නිසා ලෝකයේ සියලු සත්ත්වයෝ ඒකාන්තයෙන්ම මේ සියල්ල අත්හැරලා දාලා යනවා හටගත්ත හැම දෙනෙකුටම කියලා. ඔන්න සහම්පති බ්‍රහ්මයාට මොකද්ද පිරිනිවන් පාදි මතක් වුණේ? ලෝක ස්වභාවය ගැන. සක්‍ර දේවේන්ද්‍රයා ගාථාවක් කිව්වා ඒ වෙලාවේ. අනිච්චාවත සංඛාරා උපාද වය දම්මිනෝ. බලන්න දෙවරුත් කොච්චර ධර්මය තුළද ඉන්නේ. ඒකාන්තයෙන්ම සංස්කාරයන් හටගත් දේවල් අනිත්‍යයි, ඉපදිලා නැති වෙලා යනවා. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ, හටගෙන වෙනසෙනවා. තේසං ූප සමෝසුකේ නිසා මේ වගේ සංසිඳීමමයි සැපය කියලා කිව්වා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාථාවක් කිව්වා. තදාසියම් භින්සනකං තදාසි ලෝමහංසනං සබ්බාකාර වරූපේන සම්බුද්ධෝ පරිනිබ්බුතෝ. මේ සියලු ආකාරයේ උතුම් කරුණු එක්තැන් වෙලා වැඩ හිටිය තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මහා බිහිසුණු දේවල් ඇති වුණා, මහා ලොමුදහ ගැනීමක් ඇති වුණා කියලා ඒ වෙලාවේ ඇතිවෙච්ච හැඟීම ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාථා දෙකක් වදාලා, ඒ තමයි ඒ භාග්‍යතුන් වහන්සේ ඒ සමාහිත සිත් ඇති අටලෝ දහමේ කම්පා නොවෙන බුදුරජාණන් වහන්සේගේ ආස්වාස ප්‍රස්වාස නතර වුණා. තෘෂ්ණාවක් නැති මහා ප්‍රඥාවන්ත ලෝකේ එකම ඇස නිවිලා ගියා. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජාවසි. බුදුරජාණන් වහන්සේ කිසිදු බාධාවක් නැතුව ඒ මරණාසන්න මොහොතට මුහුණ දුන්නා, ඉවසුවා. ඒ වගේම ඒ තථාගතයන් වහන්සේගේ සිත නිදහස් වෙලා ගියා. හරියට පහනක් නිවිලා යනවා වගේ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාලේ පහනක් නිමිලා යනවා වගේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ පහළව සිටි බව, උන්වහන්සේ වදාළ ධර්මය, ඒ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා බිහි කළ බව ලෝකේට, ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේව දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් ආදර ගෞරවයෙන් සරණ ගිය බව අපිට මේ දේශනාවලින් හොඳට පැහැදිලි නේද? ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පළමුවත් සරණ යන්නට ඕනේ, දෙවනුවත් සරණ යන්නට ඕනේ, තෙවනුවත් සරණ යන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිරන්තරයෙන් අහලා අපිට මේ ලෝකයේ තියෙන අනිත් හැම දෙයක්ම, ඇහැට, කනට, නාසයට, දිවට, කයට අහුවෙන සාමාන්‍ය දේවල්, හැමදාම ලෝකයේ තියෙන දේවල්, ඒවත් එක්ක ජීවත් වෙලා නිකම්ම මැරිලා යනවා මිනිස්සු. හම්බ කරන හැම දෙයක්ම අතහැරලා යනවනේ. ඒ නිසා ලෞකිකව ජීවත් වෙන්න
සතුටින් සැපෙන් ජීවත් වෙන්න මහන්සි වෙන ගමන් මේ ශ්‍රේෂ්ඨ ධර්මය දෙවනි තැනට දාන්න හොඳ නැහැනේ. මේ ශ්‍රේෂ්ඨ ධර්මය රාතන් වහන්සේලා මේ නිවැරදිව කොච්චර ලස්සනට සංගායනා කළා තියෙනවදනේ. ඒ සංගායනා කළ ධර්මය නිරතුරු අපි කියවමින් දවසට එකපාරක් හරි ත්‍රිපිටක පොතක් පෙරලලා සූත්‍ර දේශනාවක් කියවන කොච්චර පුංචි දේශනාවද මේනේ අපිට කියවන්න පුළුවන් දවසට එකක්නේ. ඒ නිසා සරල පරිවර්තන තියෙනවා අරගෙන ඔබ හොඳට බලන්න මේ දවසට දේශනාවක් කියවන්න බෞද්ධයෙක් හැටියට අපි පුරුදු වෙන්න ඕන. එතකොට මේ ලෝකෙම අපිව අවුස්සන්න හැදුවත් එහෙම අපිව කෙලෙස් වලින් අවුස්සන්න බැහැනේ. අපිට හොඳ ධාර්මික ජීවිතයක් ගත කරලා ආදර්ශ සම්පන්නව ජීවත් වෙලා හොඳ පෞල් ජීවිතයක් ඔබට ගත කරලා ධර්මයක් දියුණු කරගෙන සිල්වත්වත් ඉඳලා පරලොව හොඳ තැනක උපදින්න පුළුවනි. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් පුළුවනි. ඔබ දැන් දියුණු කරගන්න මාර්ගයේ ඊළඟ ලෝකෙදිත් නොනවත්වා සම්බන්ධ කරගෙන මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවනි. ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් අපට මුණ ගැහිලා තියෙන වෙලාවේ අපි මේක දෙවෙනි තැනට නෙමෙයි මේ ධර්මයේ පළවෙනි තැනට දාලා අපේ ජීවිතයට අපි මේ ධර්මයේ ගලපගෙන සංසිඳුණු ජීවිතයක් උපදවාගෙන මෙලෝ පරලෝ වාසනාවන්ත කරගන්නවා. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන සාදුකාරයක් පවත්වන්න හැමදේම.